මේ මලිතයා මම මෙහෙටාවේ උඹව බේරගන්න. අන්න අන්න මහියගේ ගිහලා අක්කව ෂේප් කරනවා. උඹ දැන් මෙතන අපි දෙන්නගේ පටි රෝල් කරන් ලෑස්ති වෙන්න එපා. හරිද දෙනවා කණම් පැලෙන්න. එකෝ බා පැය අටක් පුරා මතුරුවන්ගෙන් ආරක්ෂා කරයි. අනේ මන්ද මලිතයා උඹ කරගන්න වැඩ. උඹ මොකටද කියපන්කෝ ටවුන් එකේ ෆිල්ම් හෝල් එකට ගියේ? යන්න එපා ෂොපින් මෝල් එකක තියෙන එකට. ඒ වලට යන්න කොහෙන්ද බං අතේ සල්ලි තියෙන්නේ? ඕවට ගියාට පස්සේ මොනවා මොහරි ගන්න ඕනේ. ඕකට ලොකු වීදන් යනවා. පොප්කෝන් එකක් 1500ක් යනවා. ආ උඹට පොප්කෝන් කන්න. හරි උඹට පොප්කෝන් කන්න සල්ලි ඕන නම් උඹට දෙප මගෙන් ඉල්ලන්න. මම නොදී ඉන්නවද? නෑනේ නෑනේ. එහෙම පුළුවන්ද බං උඹෙන් සල්ලි ඉල්ල ගන්න? අනිතක සුපි විදන ගත්තොත් එහෙම වසනෝන්ඩිය වෙන්නේ. එහෙම පුළුවන්ද බං කොල්ලෙට ජීවත් වෙන්න? ඈ? අපි අපේ අක්කලට 30නේ. උඹයි අපි අයියේ හතර වටේ ඇවිදින හැම වෙලේම. මං යන දෝ කියන්න. මේ මලිතයා මම මෙහෙටාවේ උඹව බේරගන්න. අන්න අන්න මහියගේ ගිහලා අක්කව ෂේප් කරනවා. උඹ දැන් මෙතන අපි දෙන්නගේ පටි රෝල් කරන් ලෑස්ති වෙන්න එපා. හරිද දෙනවා කණම් පැලෙන්න. ඔව් ඔව්. උඹ ලොක්කොටම දැන් ඕනේ මම පාව දෙන්නනේ. දැන් බලපන් මං කොහොමද අර සුපිපිගේ මූණ බලන්න හෙට. හරි හරි මලිතයා දැන් වෙච්ච දේ වුණා. කොමර හොඳ දෙයක් වුණානේ. මොකක්ද දුන්න හොඳ දේ? ඇයි බං හොඳ දෙයක් නේ උනේ. උඹ මෙතන ඇවිල්ලා ඇඹරේ ඇඹරි ලැජ්ජ වෙවි ගෙදර ආයිට කියන්න ඕනේ නෑනේ. දැන් අක්කා දන්නවා අයියා දන්නවා හැමෝම දන්නවා උඹට සෆාන් එකේ ලව් කරගෙන ඉන්න තියෙන්නේ. මේ කටවහපන් අසනේ. සෆාන් එකේ ලව් කරන්ම ඉන්න පුළුවන් වේද? හිරේ දැම්ම වගේ තියෙයි. ලෙක්චර්ගෙන් ලෙක්චර් ඩක්ක කෝල් කරලා කොහෙද ඉන්නේ? මොකද කරන්නේ? කීයට දෙන්නේ? දන්නවනේ. එළියට ගිහලත් ඉවරයි. අනේ මන්ද මලිතයා උඹනම්. උඹ හිතපන් මෙච්චර බොඩි ගාස්ලා ඉන්නවා අපේ ගෙදර. අපේ පස්සෙන් කොච්චර කරදර ආවද? ඒත් මහියගේ මයි හම්බෙන්නේ නැතුව එක දවසක්වත් හිටියද කියපන්කෝ. අනේ මන් දන්නේ නැ උඹනා. දෙන්නගෙම බම්බම් කරදර වැඩි හරි. මොනවද ඔය කතා කරන විදිය? අසිනි. කකරගා හිනා වෙනවා අරයට එනවා. අනේ නිකන් ඉන්න මහියගේ. මයි මලිතේ පොඩ හිනා වෙලා කතා කරලා ඉන්නකොට ඔයාට ජෙලස් නේ. ජෙල. මං කියන්නේ. කොයි බොහොම අමාරුවෙන් අක්කව ෂේප් කරගත්තේ හරි. හතම්සෝගේ රස්තිවදු ගහනක පොඩ්ඩක් අඩු කරලා ඉන්නවා. ආ මහියා යමේ ඒක හරි අසාධාරණයිනේ. ඔයා ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක හතර වටේ ඇවිදින්න යනවා. හැබැයි මේ අහිංසකයට තහංචි. මහියා යේ ආදරය කරන මේ ලෝකෙ කිසිම තැනක එහෙම තහනම් නැහැ. හරි. දෙන්න මෙහෙනම් බජාර් ටෝක්ස් වලින් කතා කරගෙන ඉන්නකෝ හරි. අක්ක ඇවිල්ලා කන පැලෙන්න දෙයක් ගැහුවාට පස්සේ මට කියාගෙන ඉන්න කතාව. යම් දෙකට ගන්න. දලිව්වේ දැනුණාද නැහැ දන්නේ ඔබ මාගේ පා